ළමයි ගිය සතියේ දීපු වැඩ කළාද? ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ? සලා මැඩම්. කරාද? ආ ශාකිරා. ඉන්නා නේද? පුතේ යාළුවෝ ඉන්නා නම් ඔයාලගේ මේ ලොග් වෙන්න කියන්න පහම අරයිනේ. අපි තව විනාඩි 5ක් විතර බලමු. තාම 13යි ඉන්නේ. පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරන්න. හරි. කමන්න චිරාත්. අද අලුතින් ක්ලාස් එකට ආපු ළමයි ඉන්නවද? ගිය සතියේ ඉන්න බැරි වුණා හරි. ගිය සතියේ ඉන්න බැරි වුණා හරි. මේ සතියේ අලුතින් ආපු හරි ළමයි ඉන්නවද? නැද්ද? ඔක්කොම කලින් හිටපු අයද? ඇයි මේ අද කවුරුත් වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ? කරන්ට් නැද්ද ඔයාලට? ගීත්ම. ගීත්ම. ඔව් මිස්. ගිය සතිය අපි මොනවද අන්තිමට කළේ? මම මිස් අද ආවේ. අද අලුතින් ආවේ? දෙවනි පාඩමේ අපි කොටසක් ඉවර කළා. තව ඉතුරු වෙලා තියෙනවා කරන්න. අපි තව විනාඩි 5ක් බලමු ළමයි එනකම්. අපි ගිය සතියේ ප්‍රශ්න ටිකකුත් කළා. ඊට පස්සේ පාඩම අන්තිමට කර කර ඉදි මම ඔයාලට ලියන්න දුන්නා නේද? ඒක ලිව්වද? පොතේ ඔයාලට ලියන්න දුන්නානේ මම ටික. ලිව්වද ළමයි? ලිව්වා ටීචර්. සුවනි ලිව්වද? කෝ පෙන්නන්න බලන්න යාළුවන්ට. පොත. පොත ළඟ තියෙනවද? ලෑස්ති වෙලා නෙමෙයි දින්නේ. ආ මේ තියෙන. හරි. හොඳයි. අපි තව විනාඩි 2ක් විතර බලමු. වෙනදාට 60ක් විතර ඉන්නානේ මේ ළමයි අද ඉන්නේ. තාම 20නේ ඉන්නේ. ඒ නිසා චුට්ටක් බලමු. ඉසුරිකා අලුතින් දාවේ? නෑ මැඩම්. ගිය සතිය ආවද? මම දැක්කේ නෑනේ. ආ හරි හරි දැක්කා. වැඩ කළාද ගිය සතියේ? ඔව් මැඩම්. හා බොහොම හොඳයි. අද ක්ලාස් එකට අලුත්ින් ඇවිල්ලා තියෙන්නේ කවුද? චිරාත්. උතේ ඔයාලා අද අලුතින් ක්ලාස් එකට ආවා. හරි ගිය සතියේ ඉන්න බැරි වුණ හරි අය ඉන්නවා නම් ඔයාලා රෙකෝඩින්ස් අරගෙන ක්ලාස් එකේ ගිය සතිය කරපු ඒවා බලන්න. මගේ අරගන්න එපා. හැමදේම බලන්න. අපි ගිය සතියේ දෙවෙනි පාඩම් පටන් ගත්තා. ඒකේ කොටසක් කළා. තව පළවෙනි පාඩමෙන් ප්‍රශ්න කළා. ඒව තමයි අපි ගිය සතිය කළේ. ඒ නිසා හැමෝම අයිලර්නින් ඇප් එකෙන් හරි අයිලර්නින් වෙබ්සයිට් එකෙන් හරි රෙකෝඩින්ස් අරගෙන බලන්න. මගේ අරගන්න එපා. කිසිම ක්ලාස් එකක් වෙබ්සයිට් එකට ලොග් වෙන හැටි දන්නව නේද? ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉන්ස්ටිටියුට් එකේ ඇඩ්වයිසර් එකේ නම්බර් එකට මැසේජ් කරන්න ඕනේ. මොකද්ද පුතේ?
चुप्ट बदल क्लास पटांग अदल अमाइ गोड़ा कड़ू इने करंट नथुवती लमाइंट ओलाट करंट तीन अदल अमाइ ओ मैडम ओलाट तीन अने इधर अहिताने गोड़ा पतिवर्ट इने करंट का नह एनिसा लमाइ आलो अपी ताव इनाडिया पितर बालों लमाइ तिहाक पे नका इंट पास पटांगम क्लासेड मेसेज प्रश्न प्रश्न हरी ए नंबर का तो बोलो कथा करान मन चैट बॉक्स का नंबर का आना हरि लमाइ वाले तीन गेटल प्रश्न मेन मे नंबर व्हाट्सएप मेसेज का दाने तो वाले वेबसाइट तेरे वेबसाइट बेरी रिकॉर्डिंग्स डाउनलोड प्रश्न व्हाट्सएप मेसेज क्लास पटांगा प्रश्न हिंदा क्लास पटांगा हेमोम वीडियो ऑन कर अंतिम कथा मुखद अभी मे पाड़मे मम पुट देवनी पाड़ वाला आयकी अना अभी पलवनी पाड़ी इवर संबुद्ध परनिर्वाण पाड़ी इवर बुद्धते विशिष्ट लक्षण की पाड़ पटांग मे पाड़मे अभी कथा बुधरजान वहंस चरते विशिष्ट लक्षण विशिष्ट गति गुण अने वगे देवतम अभी मे पाड़मे कथाकरा कौद मे चिरा दीने क्या दिन ने पा हमें टीचर को मकान खाऊं हाँ
ඉතින් ළමයි අපි පළවෙනියට කතා කරපු බුදු සිරිතේ විශේෂතම ගති ලක්ෂණය තමයි ආදර්ශවත් බව. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අන්‍යාගමිකයන්ට මේ මුළු විශ්වයේම ඒ කාලේ වාසය කරපු හැමෝටම අද වාසය කරන අපිට ආදර්ශවත් චරිතයක් උනේ කොහොමද කියලා අපි ඒ කොටසේ කතා කළා. ඊට පස්සේ අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ චරිතවත් බව කියන චරිත ලක්ෂණය ගැන. ඒකට අපි උදාහරණ පොතේ ලිව්වා. ඔයාලට මම කියලා දුන්නාට පස්සේ ඔයාලා තනියම පොතේ ලිව්වා. මතකයි නේද? ඊට පස්සේ අපි කතා කළා යථාවාදී තථාකාරී සහ යථාකාරී තථාවාදී බව. ඒ කියන්නේ කරන දේ කියන ගුණයත් කියන දේ කරන ගුණයත් කියන ගුණාංගය ගැන අපි කතා කළා. ශාකිරා අපි එතනින් නේද නැවතුවේ? ඔව් මැඩම්. හොඳයි. හැමෝම පාඩම ගැන හොඳ අවධානයකින් ඉන්න ඕන. හරිද? මොකද ටීචර් ප්‍රශ්න අහනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන හැමෝම හොඳ අවධානයකින් ඉන්න. හරිද? ඉතින් පුතේ අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තවත් එක වැදගත් චරිත ලක්ෂණයක් ගැන. ඒ තමා සමානාත්මතාවය. මොකද්ද මේ සමානාත්මතාවය කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවද සමානාත්මතාවය කියන්නේ මොකද්ද කියලා? රේස් හෑන්ඩ් කරන්න බලන්න. සමානාත්මතාවය කියන්නේ මොකද්ද කියලා දන්න පුතෙක් ඉන්නවද කියලා? නැද්ද? මින්දුල. මින්දුල පරක්කු වෙලාද ලොග්ුණේ අද? ඕ මිස්. ඒක තමයි. පුතා දන්නවද සමානාත්මතාවය කියන්නේ මොකද්ද කියලා? සමටම එක ලෙස සැලකීම. අන්න හරි. සමානාත්මතාවය කියන්නේ සමාජයේ ඕනම තරාතිරමක ඕනම වයසක ඕනම දෙයක් කරන නපුරු හොඳ කාරුණික ඒ වගේම පහත් කුලයක උසස් කුලයක මොන විදිහක පුද්ගලයෙක් වුණත් ඒ පුද්ගලයාට අපි එක සමානව සලකන එකට. අපි පහත් කුලයක පුද්ගලයාට සලකන විදිහටම ඉහළ කුලයක පුද්ගලයාටත් සලකනවා නම් අඩු වයසක කෙනෙක්ට විදිහටම වැඩි වයසක කෙනෙක්ටත් සලකනවා නම් අන්නේ ඒකට අපි කියනවා සමානාත්මතාවය කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලීන සමාජයේ මං එදා ඔයාලට කියලා දුන්නා ඒ සමාජයේ කුල කීයක් තිබ්බද? හතරක්. හරිද? ඒ කුල හතර තමයි පුතේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. මේ තියෙන්නේ සිව් කුලය. මේ ටීචර් හයිලයිට් කරන පොඩ්ඩක් ඉන්න. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරක් තිබ්බ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලීන සමාජයේ. හරිද? කුලයක් කියන්නේ පුතේ ඒ කාලේ සමාජයේ කුල වලට වෙන් කරලා තිබ්බා. මේ කුලවල එක එක මිනිස්සු ඉපදුණා. හරිද? බ්‍රාහ්මණ කුලය කියන්නේ බ්‍රාහ්මයන්ට. බ්‍රාහ්මියෝ කියන්නේ භාවනා යෝගීව, භාවනා කරමින් ගිහි සැප අතහැරලා ගිහිල්ලා භාවනා යෝගීව ඉන්න අයට ඒ කාලේ කිව්වේ බ්‍රාහ්මයෝ කියලා. ඉතින් මේ බ්‍රාහ්මයන්ව තමයි ඒ කාලේ සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මම මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් සමාජයේ ඉහළම කොට්ටාෂය විදිහට සැලකුවේ පුතේ බ්‍රාහ්මණයෝ. ඊට පස්සේ හිටියා ශාස්ත්‍රීයන්. ශාස්ත්‍රීයන් කියන්නේ පුතේ රජපෞල් වල කට්ටියට. අර රජපෞල තියෙන අපේ සුද්ධෝදන රජතුමාගේ වගේ රජපෞල්, අන්නේ වගේ රජපෞල් වල කුලය තමයි ශාස්ත්‍රීය කියන්නේ. ඊට පස්සේ පුතේ වෛශ්‍ය. වෛශ්‍ය කියන්නේ පුතේ වෙළඳාම් කරන අයගේ කුලය. හරිද? වෙළඳාම් කරනවා කියන්නේ බඩු අරගෙන මිනිස්සුන්ට විකුණනවා, වෙළඳාමේ රටින් රටට යනවා, එක රටකින් රටකට ගිහිල්ලා බඩු අරගෙන එනවා. අන්න ඒ කුලය අයිට කිව්වේ වෛශ්‍යය කියලා. ඊට පස්සේ පුතේ අවසාන කුලය. ඒ සමාජයේ පහත්ම තත්වයට දාලා තිබ්බ කුලය තමා ශුද්‍ර කුලය කියන්නේ. ඉතින් පුතේ මේ ශුද්‍ර කුලයේ ඉපදිච්ච මිනිස්සු පුදුම දුකක් විඳේ. ඉහළ කුල තුනේම අය මේ මිනිස්සුන්ව හරියට තලාපෙලා දැම්මා. ශුද්‍ර කුලයේ අයට වෛශ්‍ය, ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ කුලයේ අය එද්දී ඒ කාලේ ඒ අය එනේ ඉස්සරහටවත් යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. පුතාලා අහලත් ඇති, පුතාලගේ දහම් පාසලේ පොඩි කාලේ අච්චු පොතේ තියෙනවා. හැබැයි වලට දහම් පාසල යන්න බැරි වුණානේ නේද?
පුතේ අපේ දහම් පාසලේ අපිට උගන්වනවා ඉස්සර බුදුරජාණන් වහන්සේ ඉපදෙන බුදුරජාණන් වහන්සේ සිද්ධාත් කුමාරයා ඉපදෙන්න කලින් භාරතයේ ශුද්‍රයෝ කියන්නේ පහත්ම කුලයනේ පුතේ. ඉතින් මේ ශුද්‍රයෙක්ව මූණට හම්බුනොත් රජපෞලේ කෙනෙක්ට ඒ රජපෞලේ කෙනා දවස් 7ක් යනකම් සුවඳ වතුරෙන් නානවා ඇස් හොදනවා එච්චරට යාලා ඒ ශුද්‍ර කියන කුලය පහත් කරලා තිබ්බේ. හරිද? ඉතින් ඔයාලා අහලක් ඇති පොඩි කාලේ අපිට කියලා දෙනවා අර සුනීත සෝපාකේ කතා. අන්න ඒවයි කියනව නේද? ශුද්‍රයෝ කියන්නේ පහත් කුලයේ අය වෙන උසස් කුලයක බ්‍රාහ්මණයෙක් හරි ක්ෂත්‍රියෙක් හරි රජවරයෙක් හරි එහෙම එනවනම් කානුවකට බැහැලා පාරේ ඉඩ දෙන්න ඕන. අන්න ඒ තරමට ශුද්‍රයෝ කියන අයව ඒ සමාජයේ පහලට දාලා තිබ්බේ. හරි. දැන් ළමයි හොඳ ළමයි වගේ මාතෘකාව දාන්න සමානාත්මතාවය කියලා පොතේ හැමෝම පොත අරන් ලියන්න සමානාත්මතාවය කියලා මාතෘකාව. සමන්දි වැඩ කළාද කිය සතිය? අරන් කළාද? සමන්දි උමට පේන්න. හරි දැන් හරි වැඩ කරාද? හා බොහොම හොඳයි. සඳරු සඳරුට කරන්ට් නැද්ද අද? කලුවරේ තියෙන්නේ. ආ පරක්කු වෙලාද ලොග්ුනේ ක්ලාස් එකට? නෑ මඩ. ආ ඒක තමයි මම දැක්කේ නැහැ. netmini ගිය සතිය පාඩම් කළාද? उत्तर प्रश्न हाँ हरी बुद्ध काले बुद्ध काले भारतये पवति सिउकुलय बुद्ध काले भारतये पवति सिउकुलय हरि मातृकावला मे सिउकुले लियन्ने आकी हिज हाइलाइट करला तियेन्ने හරිද ලිව්වද ළමයි? දැන් සම්බන්ධ උනේ පුතේ අපි කළේ මේ අපි මේ පාඩම් පටන් ගත්තා ගිය සතියේ. දැන් මේ පාඩමේ ඉතුරු ටික කරගෙන යන ගමන් තියෙන්නේ ලොකුවට ගැටලුවක් නැහැ. අපි දැන් කතා කරේ සමානාත්මතාවය ගැන. ඊට කලින් අපි කතා කරේ අපි ගිය සතියේ කරපු දේවල් ගැන. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. සමානාත්මතාවය දැන් මම කියලා දුන්නේ මේ චතුර්වර්ණ ඒ කියන්නේ සිව් කුලය ගැන තමයි කියලා දුන්නේ. හරිද?
හරි හැමෝම ලිව්වා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ සමාජයේ මෙහෙම කුල හතරක් තිබ්බත් බුදුරජාණන් වහන්සේ කුල වලින් බේරලා සමාජ තරාතිරම බේරලා එක එක තරාතිරම් බලලාද මේ තමන්ගේ ශාසන තමන් වහන්සේගේ ශාසනයට පිරිස ඇතුළු කරගත්තේ? මහාන වෙන්න ඉඩ දුන්නේ චතුර්වර්ණ බලලාද? කුලය බලලාද? නෑ නේද? ආ නැහැ. කුලය ධනය බලය කිසි දෙයක් බලලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයට ගිහියන්ව ඇතුල් කරගත්තේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ, ඒ කියන්නේ සිධවත් කුමාරයාගේ පුතා කවුද? මට කියන්න බලන්න. ඕෂදි සිධවත් කුමාරයාගේ ගිහි කාලේ පුතා කවුද? රාහුල කුමරු. අන්න හරි, රාහුල කුමාරයා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාවත්, හරිද, තමන් වහන්සේගේ ගිහි කාලයේ පුත්‍රයා වුණ රාහුල කුමාරයාවත් තමන් වහන්සේගේ ශාසනයේ පැවිදි කරගත්තා. ඒ වගේම සුනීත සෝපාක කියලා පුතේ පුතාලට මතකද, අර සැඬොල් කුල්ලේ දරුවෝ, අර දුප්පත් දරුවෝ, අන්න ඒ දරුවන්වත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයේ පැවිදි කරගත්තා. කාටවත් විශේෂයක් දැක්ුවේ නැහැ. ඒ හැමෝටම එකම විදිහට සැලකුවේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ මේ සමානාත්මතා ගුණය අපි මෙන්න මෙහෙම විස්තර කරනවා. ඉන්දියාවේ පුතේ තියෙනවානේ ගංගා, යමුනා කියලා ගංගාවල්, නේද? මෙන්න මේ හැම ගංගාවක්ම අවසානයේ කොහෙටද එකතු වෙන්නේ? හැම ගඟක්ම අන්තිමට කොහෙටද එකතු වෙන්නේ? මහා මුහුදට, නේද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිව්වා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම ගඟක්ම අවසානයේ එකම මුහුදකට එකතු වෙනවා වගේ තමන් වහන්සේගේ ශාසනයත් මහා මුහුදක් වගේ මේ සිව් කුලයේම අයට තමන් වහන්සේගේ ශාසනයේ මහාන වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න එතනින් මොකද පුතේ පිළිබිබුවන්නේ? බුදුරජාණන් වහන්සේගේ සමානාත්මතා ගුණය. හරි, ඊට පස්සේ පුතේ ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සුළු මෑණියන්, සුළු මෑණියන් කියන්නේ සිධවත් කුමාරයාගේ මව මිය ගියාට පස්සේ සිධවත් කුමාරයාව බලාගත්තේ සිධවත් කුමාරයාගේ සුළු මෑණියෝ වෙච්ච ප්‍රජාපති ගෝතමී දේවිය. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෝතමී දේවියටත් තමන් වහන්සේගේ ශාසනය පැවිද්ද ලබා දුන්නා. පුණ්ණා කියන දාසියටත් පැවිද්ද ලබා දුන්නා. ඔන්න හොඳට බලාගන්න, ටීචර් හයිලයිට් කරනවා. හරිද? ඒ කියන්නේ තමන් වහන්සේගේ මෑණියන්ටත් ශාසනය පැවිද්ද දුන්නා. ඒ විතරක් නෙමෙයි, දාසියන්ට. දාසියක් කියන්නේ කවුද? රජමාලිගාවේ සේවය කරන කෙනෙක්. පහත් කුලය කියලා හැඳින්වපු දාසියකටත් දාසියන්ටත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය පැවිද්ද ලබා දුන්නා. මේකත් බුදුරජාණන් වහන්සේගේ සමානාත්මතා ගුණයට හොඳ උදාහරණයක්. ඉතින් පුතේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක එක තනතුරු තිබ්බා, නේද? අගතැන්පත් භික්ෂූන් කියලා හිටියේ. ඉර්දිලාභීන් අතර අගතැන්පත් භික්ෂුව කවුද උනේ? මුගලන් මහරහතුන්. ප්‍රඥාලාභීන් අතර අගතැන්පත් හාමුදුරුව වුණා. ඊට පස්සේ අගසෞදෙනම වගේ තනතුරු දුන්නා, නේද? අන්න එහෙම එක එක තනතුරු බුද්ධ ශාසනය දුන්නා. ඉතින් මේ තනතුරු දෙද්දී බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරුවරු ආවේ කොහෙන්ද? හාමුදුරුවරුන්ගේ ඒ ගිහි කාලේ කුලය මොකද්ද? ඒ වගේ දේවල් තිබ්බද? ආ, ඔව්සනේ, ධර්ම භාණ්ඩාකාරික, අන්න ඒ වගේ තනතුරුත් තිබ්බා. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ තනතුර, කුලය, ධනය, බලය මේ කිසි දෙයක් බැලුවද තනතුරු පූජ කරද්දී? නැහැ නේද? අදාළ තනතුරට සුදුසු පුද්ගලයා, තනතුරට ගැළපෙනම සුදුසුකම් තියෙන පුද්ගලයාට තමා බුදුරජාණන් වහන්සේ ඒ තනතුර ලබා දුන්නේ. නැතුව උස් පහත් ભેද බලලා නෙමෙයි. ඉතින් ඒකත් පුතේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ සමානාත්මතා ගුණයට ඉතාමත් හොඳ උදාහරණයක්. හරි, ඉතින් පුතේ නායකයෙක් වුණාම අනිවාර්යයෙන්ම මේ සමානාත්මතාවය කියන ගුණය තියෙන්න ඕන. අපි නායකයෙක් වෙලා එක්කෙනෙක්ට එක විදිහකට තව කෙනෙක්ට තව විදිහකට සලකනවා නම් නායකයෙක් විදිහට අපිට අපේ කණ්ඩායම, අපේ අනුගාමිකයන්ව ඉදිරියට අරන් යන්න පුළුවන්ද? බැහැ. අපි අර හොඳට සලකන කෙනා විතරක් අපිත් එක්ක ඉස්සරහට යයි. අපි කාට හරි විදිහට එයාට තරම් සලකන්නේ නැත්නම් එයාට අඩුවෙන් නම් සලකන්නේ, එයා එතනින් අපිට අතෑරේ. ඉතින් පුතේ අපිත් කවදා හරි දවසක නායකයෙක් වුණොත් නායකයෙක්ම වෙන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතේදී හැමෝටම සලකන්න ඕන
එකම සමාන විදිහට ඔයාලා ඉස්කෝලේදී කවුරු හරි යාළුවෙක්ට කියනවා නම් යාළුවෙක්ව කොන් කරනවා නම් ඒ ළමයාගේ මොකක් හරි අඩුපාඩුවක් නිසා ඒ ළමයාට අඩු වෙන්න සලකන්නේ ළමයාව කොන් කරනවා නම් ඒක හරි නරකයි පුතේ ඔයාලත් හිතලා බලන්න ඔයාලට කවදා හරි දවසක ඔයාලව එහෙම කොන් වුණොත් කවුරු හරි ඔයාට ඒ දේ කළොත් ඔයාට කොහොමද දැනෙන්නේ කියලා හිතලා බලලා අපි එහෙම නොකර ඉන්න ඕන අපි හැමෝටම සමානාත්මතාවයෙන් හැමෝටම එකසේ ආදරෙන් සලකන්න ඕන ටීචර් නම් ඔයාලා හැමෝටම එක වගේ ආදරේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයෙන් සමානාත්මතා ගුණය සමානාත්මතා ගුණය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සමානාත්මතා ගුණය පිළිබිඹු වන අවස්ථා කිහිපයක් කියන්න සමානාත්මතා ගුණය පිළිබිඹු වන අවස්ථා කිහිපයක් කියන්න හරි මම දැන් ඔයාලට කියලා දුන්නා අවස්ථා කිහිපයක් හැමෝ මේ ටික මේ ඡේද ඇතුලේ තියෙනවා හැමෝ මේ ටික ලියන්න බලන්න ප්‍රශ්නේ ආයි කියන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සමානාත්මතා ගුණය පිළිබිඹු වන අවස්ථා ලියන්න ටීචර් ඒ ටික දී කියලා දුන්නා දැන් තුන් පාරක් විතර හැමෝම ඡේද බලලා ලියන්න ඔයාලට තේරෙන විකණක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් හැමෝම chat box එකට ටීචර්ට එවන්න ටීචර් උත්තර දෙන්න ප්‍රශ්නේ
ටීචර් දුන්න ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයෙන් සමානාත්මතා ගුණය පිළිබිඹු වන අවස්ථා ලියන්න. හරිද ලිව්වද නැත්මිනි ලිව්වද පුතේ? ඔව් මැඩම්. හා බොහොම හොඳයි. ලියලි ඉවරේ ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න. තුන්දෙනෙක් ලියලා. අනිතාත් ලියන්න බලන්න හිමීට. නිහාරා ලියලා, ගිහානි ලියලා, තරුෂා ලියලා, සුවනි, නිමේෂා, අයෝධ්‍ය, ලක්ෂාන්, සමන්දි, දර්ශිකා, අචිනි, මෙතුලි, මින්දුල. පසිඳු නෑ නේද අද ක්ලාස් එකේ? කරන්ට් නෑ වගේ නේ ළමයි ගොඩකට. අද ළමයි ගොඩක් අඩුයි. තව විනාඩියක් දෙන්නම් මම. සමින් උත්තරේ එවලත් එක්ක ටීචර් බොහොම හොඳයි. හරි දැන් මම අහන එක්කෙනා උත්තර දෙන්න. අදීෂ්. අදීෂ් ලිව්වද? අදීෂ් ලිව්වද නැද්ද? අදීෂ් කියා. කෞෂි. කෞෂි නැහැ. එළමයි උත්තර දෙන්නත්. ගීමිත. ගීමිත කියන්න බලන්න එහෙනම්. ගීමිත. එක උදාහරණයක් දෙන්න බලන්න. සුළු මෑණියන් වූ මහා ප්‍රජාපති ගෝතමියට මෙන්ම පුන්නා දාසියටද පැවිද්ද ලබා දීමට ක්‍රියා කිරීම. අන්න හරි බොහොම හොඳයි. ප්‍රජාපති ගෝතමී දේවියට වගේම පුන්නා කියන දාසියට පැවිද්ද ලබා දුන්නා. හරි. හංසි. හංසි කියන්න බලන්න උදාහරණයක්. කියන්න බලන්න. මේ කාලේ තම පුතුණුවන් වූ රාහුල කුමරුට මෙන්ම තමන් වහන්සේට බොහෝ හිරිහැර කළ දේවදත්තටද සම මෙත් සිතින් ක්‍රියා කළහ. හරි බොහොම හොඳයි. ඊළඟට බොහොම හොඳයි පුතේ. ඊළඟට අපි ප්‍රශ්නය හමු. වීඩියෝ ඔන් කරලා නැති ළමයි ඔන් කරගන්නකෝ. මට ඔයාලා පාඩම් කරනවාද, ටීචර් කියන දේ කරනවාද කියලා පේන්නේ නැහනේ. සවින්. සවිනුත් කියන්න බලන්න එකක්. තනතුරු ප්‍රදානයේදී උස් පහත් බෙද නොසලකා තනතුරු ප්‍රදානය කිරීම. බොහොම හොඳයි. මින්දුල. මින්දුලත් එකක් කියන්න. රාහුල කුමරුන්ට මෙන්ම දේවදත්තටද ඒක සමාන ලෙස මෛත්‍රී කිරීම. අන්න හරි බොහොම හොඳයි. ඒ වගේම අපිට තව ලියන්න පුළුවන් බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන සිව් කුලයටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මහාන වීමට ඉඩ ලබා දීම. ඒක ලිව්වෙ නැත්නම් ලියන්න හැමෝම. සිව් කුලයටම සසුන්ගත වීමට අවස්ථාව ලබා දීම. ඒක බොහොම වැදගත්. ඒ නිසා ඒක ලියන්න බැරි වෙලාය. හරි කෞෂි ප්‍රශ්නයක් නෑ.
සිව්කුලයටම සසුන්ගත වීමට අවස්ථාව ලබා දීම. අයෝධ්‍යා පරක්කු වෙලා දාවේ නෑ මෑඩ. හිටියද කලින් මන් දැක්කේ නෑ. දැන් වීඩියෝ එක ඔන් කරගත්තා. ඒක තමයි. ලිව්වා නේද ප්‍රශ්නෙට උත්තර? ඔව් මෑඩ. හරි. බොහොම හොඳයි. හරි ළමයි අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඔන්න සමානාත්මතාවය අපි විස්තර කරලා සාකච්ඡා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ පුතේ මෙන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ තවත් එක වැදගත් ලක්ෂණයක්. හරිද? අකම්පිත බව. මොකද්ද පුතේ අකම්පිතයි කියන්නේ? අකම්පිතයි කියන්නේ කම්පා වෙන්නේ නැහැ කියන එක. අපි නම් පුතේ හැමදේටම කම්පා වෙනව නේද? ටීචර් නම් ටීචර් මොනවා හරි දුකක් හිතුනහමත් කම්පා වෙනවා. ටීචර්ට ඕන දෙයක් නැති වුනහමත් සමහර වෙලාවට කම්පා වෙනවා. අපි හැමෝම එහෙමයි. මොකද අපි පෘථග්ජන මිනිස්සු. අපි තවම අපේ ආශාවල් නැති කරලා නැහැ. හරිද? අපි තාම කොච්චර බුද්ධාගම ඇදහුවත් පුතාලට පුළුවන් ද සැප හොයන් නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න? බැහැ නේද? පුතාලත් තාම ගිහියෝ. හරිද? ඒ නිසා අපි අපේ හිතුත් කම්පා වෙනවා. ලාභයක් වුණාම අපි ගොඩාක් සතුටු වෙනවා. ඒ වුණාට අලාභයක් වුණාම දුක් වෙනවා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ නමුත් නිවන් මාර්ගය සොයාගෙන ගියපු උතුම් පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සැපේ කෙලවරටම ගියෙත් නැහැ, දුකේ කෙලවරටම ගියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගමන් කළේ සැපයි දුකයි කියන දෙක අතරමැද මධ්‍යස්ථ මාර්ගයක. ඉතින් පුතේ අපිට පෙන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අකම්පිතයි කියලා. සැප දෙයක් ලැබුණත් කම්පා වෙන්නේ නැහැ, දුක දෙයක් ලැබුණත් කම්පා වෙන්නේ නැහැ. ඒ දෙකේ මධ්‍යස්ථව අකම්පිත මාර්ගයක තමා බුදුරජාණන් වහන්සේ ගමන් කළේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ මේ අකම්පිත බවට හොඳම උදාහරණය තමා බුදුරජාණන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවීම. මේ අටලෝ දහම ගැන ඔයාලට ඉස්සරහ පාඩමක වැඩිපුර විස්තර ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මම ලොකුවට විස්තර කරන්නේ නැහැ. ඔයාලගේ 9 වසරේ පොතේම ඉස්සරහට අටලෝ දහම ගැන ලොකුවට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මම මේක ඔයාලට විස්තර කරලා ලියන්න දෙන්නේ නැහැ. අපි සාමාන්‍ය විදිහට ලියමු. පුතේ මේ අටලෝ දහම කියන්නේ දහම ධර්ම 8ක්. මේකට අයිති වෙනවා ලාභ අලාභ. ලාභ අලාභ කියන්නේ ලාභයක් කියන්නේ අපිට හොඳ දෙයක්. අලාභයක් කියන්නේ අපෙන් දෙයක් නැති වෙන එක. ලාභයක් කියන්නේ අපිට දෙයක් ලැබෙනවා නම් අපි ඒකට ලාභයක් කියනවා. අපින් දෙයක් නැති වෙනවා නම් ඒකට අපි අලාභයක් කියනවා. යස අයස කියන්නේ පුතේ කීර්තිය සහ අපකීර්තිය කියන එක. අපිට කීර්තියක් වෙන දෙයක් නම් අපි ඒකට යස කියනවා. අපිට අපකීර්තියක් වෙන දෙයක් නම් අපි ඒකට අයස කියලා කියනවා. ඊට පස්සේ නිന്ദා ප්‍රශංසා. කවුරු හරි අපිට නිന്ദාවක් කරනවා නම්, අපිට කවුරු හරි ගැරහීමක් කරනවා නම් අපි ඒකට නිന്ദා කියලා කියනවා. කවුරු හරි අපිට හොඳක් කියනවා නම්, අපේ හොඳ අනිත් අයටත් කියනවා නම් අපි ඒකට ප්‍රශංසා කියලා කියනවා. සුඛ කියන්නේ සතුට, දුක්ඛ කියන්නේ දුක. ඉතින් සුඛ දුක්ඛ කියන්නේ අටලෝ දහමේ එක කොටසක්. හරිද? ඔන්න මම ආපහු කියනවා මොනවාද පුතේ මේ අටලෝ දහම කියන්නේ. ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සුඛ දුක්ඛ. හරිද? තේරුණා නේද? ඔයාලගේ ඊළඟ පාඩමක මේ ටික ගොඩාක් විස්තර කරලා තියෙනවා. පෙන්නන්න නම් ඕනේ නැහැ. අපි ඒක ඉස්සරහට ඉගෙන ගමු. ඒ නිසා මම විස්තර කරන්නේ නැහැ. නමුත් හැමෝම අකම්පිත බව කියන මාතෘකාව දාලා පොත අරගෙන අකම්පිත බව කියන මාතෘකාව දාන්න. හැමෝම හරි, අකම්පිත බව කියන මාතෘකාව දාලා හැමෝම තරුවක් දාලා ලියන්න අටලෝ දහම කියලා. අකම්පිත බව කියන මාතෘකාව යටතේ යටින් තරුවක් දාලා අටලෝ දහම කියලා ලියන්න. හරිද?
එළියලා අටලෝ දහම ඉලක්කම් දාලා ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ කියලා හැමෝම ලියන්න අටලෝ දහමේ කරුණ වට හැමෝම ලියන්න ඉලක්කම් දාලා प्रश्न पुते मे चैट बॉक्स टीचर හරි ලිව්වද ළමයි හරි ලියලා නේ කට්ටිය ඔන්න ඕකට තමයි පුතේ අපි කියන්නේ අටලෝ දහම කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විවිධ විවිධ අවස්ථාවල මේ අටලෝ දහමේ සෑම දෙයක්ම සිදු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම තැනකදී සැලුනේ නැහැ. කම්පා වුණේ නැහැ. මට මේ දේ ලැබුණා කියලා ගොඩක් සතුටු වුණේවත් මට මේ දේ ලැබුණේ නැහැ කියලා ගොඩක් දුක් වුණේවත් නැහැ. උන්වහන්සේ කම්පා නොවි සිටියා. හරිද? ඉතින් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුණු මේ ධර්මතාවලි ලාභ අලාභ යස කියන එකේ ප්‍රතිවිරුද්ධ එක අයස නිന്ദා එකේ ප්‍රතිවිරුද්ධ එක ප්‍රශංසා සුඛ දුක්ඛ මෙන්න මේ ධර්මතාවලි කම්පා නොවි බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කළා. අන්න ඒකට තමයි අපේ අකම්පිත බව කියන්නේ. එහෙනම් හැමෝම දැන් ලියන්න ටීචර් කියන එක අකම්පිත බව යනු අකම්පිත බව යනු අකම්පිත බව යනු අටලෝ දහම ඉදිරියේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවීමයි අටලෝ දහම ඉදිරියේ කම්පා නොවීමයි හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුද්ධ චරිතය පුරාවටම මෙන්න මේ ධර්මතාවලට ගොඩාක් මුහුණ දෙන්න උනා. අපි උදාහරණයක් විදිහට බැලුවොත් ඔයාලගේ අච්චු පොතේ තියෙන උදාහරණ ටික අපි ඉස්සෙල්ල බලමු. ජේතවනාරාමය පූර්වාරාමය වැනි ආරාම ප්‍රතිලාභේ දෙව් මිනිසුන්ගේ ලැබුණු කීර්ති ප්‍රශංසා හමුවේ උන්වහන්සේ උද්දාමයට පත් නොවූ සේක. ඒ කියන්නේ මොකද්ද පුතේ? බුදුරජාණන් වහන්සේට
ගොඩාක් ආරාම ලැබුණා වේලුවන ආරාමය ජේතවන ආරාමය පූර්වාරාමය සමහර වෙලාවට රජවරු සම්පූර්ණ ලොකු විශාල ප්‍රමාණයක තියෙන අඹ වනයක් පවා පූජා කර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේට මෙච්චර විශාල ආරාම ආරාමයක් කියන්නේ පුතේ මේ ලංකාවේ තියෙනවා වගේ චූටි චූටි පන්සල් නෙමෙයි කාලේ. අක්කර ගානක විශාල ආරාම සත් මහල් ප්‍රාසාද වලින් හදපු විහාර තමයි ඒ කාලේ රජවරු බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ලැබුණයි කියලා කවදාවත් හීනමානයකට පත් වුණාද? බුදුරජාණන් වහන්සේට ලාභ ලැබුණයි කියලා බුදුරජාණන් වහන්සේ කවදාවත් හීනමානයකට පත් උනේ නැහැ. හරිද? ඒ වගේම දෙව් දෙවිවරුන්ගෙන් පවා රජවරුන්ගෙන් පවා බුදුරජාණන් වහන්සේ කීර්තියක් ලැබුවා, ප්‍රශංසාවක් ලැබුවා. ඒ කියන්නේ යස සහ ප්‍රශංසා ඒ දෙකම ලැබුණා. දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. දෙවිවරු බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කවි ගායනා කළා. එහෙම කරද්දි බුදුරජාණන් වහන්සේ උද්දාමයට පත් වෙලා ආඩම්බර වුණාද? නැහැ. බුදුරජාණන් වහන්සේක මැදිහත් සිතින් බාරගත්තා. උන්වහන්සේ කවදාවත් උද්දාමයට පත් වුණේ නැහැ. ආඩම්බර වුණේ නැහැ. තමන් වහන්සේ විහෙල තැනක තියාගෙන ආඩම්බර වෙලා කටයුතු කරේ නැහැ. ඉතින් පුතේ ඒක බුදුරජාණන් වහන්සේ ලාභයන්ගෙන් යසයෙන් යසය කියන්නේ කීර්ති වලින් ඊට පස්සේ ප්‍රශංසාවෙන් උද්දාමයට පත් වුණේ නැහැ. ආඩම්බරයට පත් වුණේ නැහැ කියන එකට එක උදාහරණයක්. ඒ වගේම පුතේ බුදුරජාණන් වහන්සේ වේරංජාවේ වස් කාලයේ මේ වේරංජාවේ වස් කාලයේදී බුදුරජාණන් වහන්සේ වැළඳුවා කියන්නේ පුතේ යව කියලා සතුන්ට දෙන ආහාර జాතියක්. හරිද? බුදුරජාණන් වහන්සේ ඒක හරීම සතුටින් පිළිගෙන යව කියන පුතේ මේ ඔය අශ්වයන්ට දෙන කෑම జాතියක්. බුදුරජාණන් වහන්සේට ඒ වස් කාලයේ එහෙම ලොකු දානයක් වළඳන්න නැති වුණත් ඒ පුංචි දාණයෙන් පවා බුදුරජාණන් වහන්සේ සතුටු වුණා. අනේ මට කන්න නැහැ, මට හොඳ කෑම ඕන, මට රස කෑම ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒ අලාභයේ හමුවේ එහෙම කිව්වද? එහෙම සැලුණාද? දුක් වුණාද? නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු දේ සතුටු සිතින් බාරගත්තා. මධ්‍යස්ථවේ ඒක බාරගෙන ඒ දාණය පිළිගත්තා. ඒ වගේම පුතේ ඔන්න ඒක බුදුරජාණන් වහන්සේ අලාභයන් හමුවේ නොසැලුණා කියන එකට තවත් උදාහරණයක්. හරිද? ඒ වගේම පුතේ බුදුරජාණන් වහන්සේ හමුවට විවිධ වූ බ්‍රාහ්මණයෝ වෙනත් ආගම්වල පුද්ගලයෝ පඬිතයෝ අන්න ඒ වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේක බාද මේ රණ්ඩු කළා. බුදුරජාණන් වහන්සේක වාද කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රශ්නයට නැගුවා. ඉතින් පුතේ මෙහෙම ගැටලු ආවත් බුදුරජාණන් වහන්සේට නිඳා අපහාස කරපු අවස්ථා ඔයාලා දන්නව ඇති. චින්චිමානවිකාවේ කතාව දන්නව නේද? අර ධර්මීටියා බඩේ බැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අපහාස කළේ හිචිගිය සතියත් කියලා දුන්නේ. අන්න ඒ වගේ වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ කම්පා වුණාද? නැහැ පුතේ. බුදුරජාණන් වහන්සේ ඉවසීමෙන් මැදිහත් සිතින් ඒ හැම දෙයකටම මුණ දුන්නා. ඔන්න මේකේ තව උදාහරණයක් තියෙනවා. අක්කෝස භාරද්වාජ චින්චිමානවිකා ආදීගේ නිന്ദා අපහාස හමුවේ කම්පා නොවි සියල්ල සමසිතින් ඉවසුසේක. පුතේ මේ අක්කෝස භාරද්වාජ කියන කෙනත් බුදුරජාණන් වහන්සේක ධර්මය ගැන වාද කරන්න ආපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොරුයි කියලා ඔප්පු කරන්නයි අක්කෝස භාරද්වාජ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගියේ. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ හරිම සමසිතින් නිවුන හිතකින් ඔවුන් එක්ක හරිම හොඳට කතා කළා. කම්පා වෙන්නේ නැතුව, කේන්ති ගන්නෙ නැතුව. අපිට නම් කවුරු හරි නින්දාවක් කරාම, අපහාසයක් කරාම අපි කේන්ති ගන්නවා, අපි දුක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එකට එක කියාගෙන කේන්ති අරගෙන දුක් වෙලා එහෙම කරේ නැහැ. උන්වහන්සේ මධ්‍යස්ථ සිතකින්, හරිද, මධ්‍යස්ථ සිතකින් කම්පා නොවි ඒවට මුහුණ දුන්නා. ඉතින් පුතේ ඒකත් බුදුරජාණන් වහන්සේගේ අකම්පිත බවට හොඳම උදාහරණයක්. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ අටලෝ දහම හමුවේ නොසලෙනකට අපි තාමත් වැදගත් ගුණයක් කියනවා. මේ ගුණය තාදී ගුණය. මොකද්ද ළමයි? තාදී ගුණය. හැමෝම තරුවක් දාලා දැන් ලියන්න. අටලෝ දහමේ නොසැලෙන ගුණය. අටලෝ දහම හමුවේ නොසැලෙන ගුණය.
සාදී ගුණය ලෙස හැඳින්වේ. අටලෝ දහම හමුවේ නොසැලෙන ගුණය සාදී ගුණය ලෙස හැඳින්වේ. අපහු කියන්න කියලා දාලා පුතේ ලියන්න. අටලෝ දහම හමුවේ නොසැලෙන ගුණය තාදී ගුණය ලෙස හැඳින්වේ. හරි ළමයි, ඊළඟට ප්‍රශ්නයක් දෙන්නේ. ප්‍රශ්නේ ලියා ගන්න. බුදු රජාණන් වහන්සේගේ චරිතයේ ප්‍රශ්නයක් ලියා ගන්න පුතේ. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ අකම්පිත බව අකම්පිත බව පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න බුදුරජාණන් වහන්සේගේ චරිතයේ අකම්පිත බව පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න. හරි, දැන් ටීචර් කියලා දීපු එකේ හැමෝම ලියන්න බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට දාන්න ළමයි. පුතේ ප්‍රශ්නේ දුන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් අකම්පිත බව පිළිබිඹුවන අවස්ථා ලියන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් අකම්පිත බව පිළිබිඹුවන අවස්ථා ලියන්න. ළමයි ටීචර් කියද්දි මේ අහගෙන ඉන්න ප්‍රශ්නේ ලියා ගන්න. නැත්තම් ගොඩක් ළමයි ටීචර් ප්‍රශ්නේ දුන්නට පස්සේ මේ chat එකේ මැසේජ් දානවා ප්‍රශ්නේ ආපහු කියන්න කියලා.
ලිව්වද ළමයි? ලියලා ඉවරයි රෙස්පොන්ස් කරන්න බලන්න. මින්දු ලියලා, සඳරු ලියලා, ඉසුරිකා ලියලා, සවින් ලියලා, විනෝද්‍ය ලියලා, සමන්දි ලියලා, ලක්ෂාන් ලියලා, නිහාරා, ගිහානි, හරි, අචිනි, අක්ෂානි, හරි, අක්ෂානි. අද කතා කළේම නැහැ. අක්ෂානි කියන්න බලන්න එක උදාහරණයක්. අක්ෂානි දෙද්වනාරාමයේ පූර්වවරාරාමයේ වැනි ආරාම ප්‍රතිබාරයෙන් දෙවිනිසුන්ගේ ලැබුණු කීර්ති ප්‍රශංසා හොවෙන් උන්වහන්සේ උද්දමයට පත් නොවසේක. අන්න හරි. බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමයේ පූර්වවරාරාමයේ වගේ ලාභ ලැබුණා, ප්‍රතිලාභ ලැබුණා. නමුත් උන්වහන්සේ උද්දාමයට පත් උනේ නැහැ. ඒක එකක්. ඊට පස්සේ තව එකක් විදිහට අපිට ලියන්න පුළුවන්. දෙව් මිනිසුන්ගේ කීර්ති ප්‍රශංසා හමු වේවත් උද්දාමයට පත් උනේ නැහැ. හරි. ඊළඟ එක කියන්න. ඊළඟ එක ගීත්මද පුතා කියන්න බලන්න. වේරංජා වස් කාලයේ තුලදී නිසි ආරක් නොලැබීමෙන් අක්කෝස භාරද්වාජ චින්චා මාණිකාව ආදීන් දේ නින්දා පාසමුවේ වූ කම්පාවත් පත් නොවී සියල්ල සම සිටින් ඉවසූ උපේක්ෂාවෙන් යුතුව ඒවාට මුණ දුන්හ. අන්න හරි. ඒකත් තව හොඳ උදාහරණයක්. හරි. හැමෝම ලිව්වයි කියලා මං හිතනවා. එක පුතෙක් මැසේජ් එකක් දාලා තියෙනවා හයට ලොගුනේ කියලා. පුතේ අපි කළේ මෙන්න මේ අකම්පිත බව කියන ගුණයයි සමානාත්මතාව කියන ගුණයයි. හරිද? ඒ දෙක තමයි කළේ. පුතා අච්චුපොත බලන්න, ඒ වගේම ලර්න් මේ අයි ලර්නින් කොලේජ් එකේ මේ රෙකෝඩින්ග්ස් අරගෙන ඒකත් බලන්න. එතකොට පුතාට මගේ ඇරෙන්නේ නැහැ. හරිද? මේවා හරියම ලේසි අල්ලගන්න ලේසි දේවල්. ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට message එක දාන්න. හරි. අපි ඊට පස්සේ ඊළඟ ගුණාංගයට යමු. පුතේ මොකද්ද කාරුණික බව කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ තියෙන කාටවත්ම සමාන කරන්න බැරි තරම් මහා සාගරයක් තරම් විශාල ගුණාංගයක් තමයි පුතේ මේ කාරුණික බව කියන්නේ. ඉතින් පුතේ අපි වචනෙට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය. පුතාල අහලත් ඇති හාමුදුරුවරු අර කවිවලට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාරුණික ගුණය. පුතේ දහසක් මව්වරුන්ගේ දහසක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද එකට එකතු කළත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කරන්න බෑ. ඒ තරම් කරුණාවක් බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බා. මේ මුළු ලෝක සත්වයා කෙරෙහිම බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බා. පුතේ පුතාලා දන්නානේ කතාව. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා වෙනුවෙන් තමන්ගේ දරුවන් පවා එක ආත්මයකදී දන් දුන්නා. වෙස්සන්තර ජාතකයේ දන්නා නේද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර කාලේ ඒ වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර වෙලා ඉද්දි බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න තමන්ගේ දරුවන් පවා දන් දුන්නා. ඉතින් පුතේ මේ හැම දෙම බුදුරජාණන් වහන්සේ කළේ. බුදුරජාණන් වහන්සේ ඇස් දන් දුන්නා, තමන්ගේ ශරීරයේ කොටස් දන් දුන්නා, තමන්ගේ ජීවිතයෙන් පවා දන් දීලා තිනවා. මේ හැම දෙම බුදුරජාණන් වහන්සේ කළේ මුළු ලෝක සත්වයාටම කරුණාවෙන්, මුළු ලෝක සත්ව දුකෙන් මුදව ගන්න හිතාගෙන, ඒ මහා කරුණා ගුණය හිතේ ගැබ් කරගෙන. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය සමාන කරන්න තරම් කෙනෙක් තවමත් මේ විශ්වයේ නැහැ. ඉතින් පුතේ අනුන්ගේ වෙන කෙනෙක්ගේ දුකකදී පීඩාවකදී වෙන කෙනෙක් දුක් වෙනවා දැකලා විඳවනවා දැකලා කාගේ හරි හිතේ ඒ කෙනා පිළිබඳව දුකක් ඇති වෙනවා නම් කම්පනයක් ඇති වෙනවා නම් අපි අන්න ඒකට කරුණා ගුණය කියලා කියනවා. හරිද? ඉතින් පුතේ සැබෑ නායකයෙක් නම් තමන්ගේ අනුගාමිකයන්ට, තමන්ගේ කණ්ඩායමේ අනිත් පිරිසට මොකක් හරි කරදරයක් වුණාම, මොකක් හරි දුකකට පත් වුණාම, මොකක් හරි පීඩාවක් වුණාම අනිවාර්යයෙන්ම තමන් ඒක තමන්ට වෙච්ච දෙයක් කියලා හිතලා ඒ කෙනාට උදව් කරනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා ක්ලාස් එකේ මොනිටර් වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. ක්ලාස් එකේ ළමෙක්ට අසනීපයක් වෙනවා. ඔයාලා එතකොට පැත්තකට වෙලා වෙන වැඩක් කර කර ඉන්න එක හරිද? නෑ නේද?
නෑ අපි මොකද්ද කරන්න ඕන පුතේ අපිට පුළුවන් උපරිම යාට උදව් කරන්න ඕනේ ළමයාට කරදරයක් වුණාම අපි ඒ කරදරේ අපිට උනා කියලා හිතලා අනේ මේ කරදරේ මට උනා නම් මම මොකද්ද කරන්න කියලා හිතලා අපි ඒ ළමයාට උදව් කරන්න ඕනේ නේද පුතේ අන්නේ ඒකට තමයි එහෙම කරන්න හිත පහළ වෙන එකට අපේ හිතේ එහෙම චේතනාවක් ඇති වෙන එකට අන්නේ ඒකට අපි කියනවා කරුණා ගුණය කියලා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කරුණා ගුණේ පත්ලටම ගිය කෙනෙක් බුදුරජාණන් වහන්සේ සෑම දිනකම උදෑසන අවදි වුණ ගමන් මොකද්ද පුතේ කරන්නේ කරුණා ගුණේ මුළු ලෝකය දිහාම බලනවා කරුණා බරිත දෑසින් මුළු ලෝකය දිහාම බලනවා ලෝකය දිහාම බලලා උන්වහන්සේ බලනවා මම අද කාටද උදව් කරන්නේ මම අද කාවද දුකින් මුදව ගන්න කියලා උන්වහන්සේ උදේම මුලින්ම නැගිට ගමන් කරන දේ මොකද්ද කරුණා පිරි දෑසින් ලෝකය දිහා බලන්නේක ඉතින් පුතේ ඔන්න මේ පොතේ තියෙනවා බුද්ධත්වයට පත්ව දිවි ගෙවූ 45 වසර තුරම බුදුරජාන් වහන්සේ සෑම දිනකම තමන් වහන්සේගේ මුල් කාර්යභාරය කරගත්තේ තමන් වහන්සේ පිහිට විය යුතු අය කවුරුන් දැයි බැලීමට විමසා බැලීමයි තේරුණානේ ඉතින් පුතේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ හිම විපතකට පත් වෙච්ච කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතුවේ නැහැ. ඒ කෙනා මුණ කරදරයක හිටියා. කොච්චර ලොකු කරදරයක හිටියත් උන්වහන්සේ ඒ කෙනාට උදව් කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අලුයම වේලෙහි මහා කරුණා සමාපත්තියට සමවැදී බුදු ඇසින් ලොව බැලූ උන්වහන්සේ දුකටපත් වූ බොහෝ දෙනාට හිට වූ සේක අදන් ටීච කිව්වේ බුදුරජාණන් වහන්සේ හැමදාම උදේට කරුණා බරිත දෑසින් ලොව දිහා බලලා දුකටපත් වෙච්ච අයට උපකාර කළා එයාලව දුකින් මුදව ගත්තා ඒ කියන් ඒ වගේම පුතේ මේකට උදාහරණ ගොඩක් තියෙනවා ටීච එකින් එක කියලා දෙන්න සුනීත සෝපාක මේ කතා දෙක අහලා තියෙන අයත් උස්සන්න බලන්න සුනීත සෝපාක කතා පුත්ත දන්න අය ඉන්නවනම් අත උස්සලා පෙන්වන්න ටීචර්ට නැද්ද එහෙනම් ටීචර්ම කියලා දෙන්න පුතේ මේ සුනීතයි සෝපාකයි කියන දෙන්නම පුංචි ළමයි දෙන්නේ ඒ දෙන්නම ටීචර් කියලා දුන්නේ අර ශුද්‍ර කුලය කියලා සැන්ඩෝල් කුලේ ඒ කාලේ ಭಾರತೀಯ සමාජයේ තිබ්බ පහත්ම කුලේ ඉපදුන ළමයි දෙන්නේ ඉතින් පුතේ මේ සෝපාක කියන කෙනාව සෝපාකගේ සුළු පියා එහෙම නැත්නම් පියා මැරුණට පස්සේ පියා වෙන කෙනාට තමයි සුළු පියා කියන්නේ හරිද ඉතින් මේ සෝපාකගේ සුළු පියා සෝපාකව සොහොනකට අරන් ගියා පුතාලා පොඩි කාලේ මේ කතාව අහලත් ඇති සෝපාකව සොහොනකට අරන් ගිහිල්ලා පුතේ සොහොනේ මලමියා ඒ කාලේ පුතේ ಭಾರತයේ දැන් අපේ ලංකාවේ නම් තියෙන සොහොන් වල වලවල් හාරලා ඒව අපිට මලමිනිය පේන්නේ නැහනේ නමුත් පුතේ ඒ කාලේ සමාජයේ එච්චරට දියුණු නැහැ මලය මලගයක් වුණාම ඒ මිනිය අරගෙන ගිහිල්ලා රෙදි කඩකින් නිකන් ඔහේ ඔතලා කැලෑවකට අතහැරලා දාන එහෙම මිනිහ විසික් කරපු කැලෑවකට තමයි සොහොනක් කියලා ඒ කාලේ කිව්වේ ඉතින් පුතේ මේ මිනිහ වල දාන්න මේ එක්කෝ අර කපලා ඇතුළට දාන්න එක්ක ගිනි තියන්න පුච්චන්න එහෙම ක්‍රමවේද ඒ කාලේ තිබ්බේ නැහැ. මෙහෙම යාලා නිකම්ම කැලෑවට විසික් කරලා දාලා යනවා. ඉතින් මෙහෙම විසික් කරලා දාලා යන මලමිනී කන්න හිවල්ලු වෙනවා, ගිජුලි හිනිය වෙනවා. අන්න ඒ වගේ තමයි ඒ කාලේ සොහොනක් කියන දේ තිබ්බේ. නැතුව මේ දැන් අපේ තියනවා වගේ වලවල් කපලා පෙට්ටි එක දාලා එහෙම දාලා නෙමේ පුතේ තිබ්බේ. හරිද? ඒ කාලේ තිබ්බේ නැත්තේ පුතේ තිබ්බ නැති ඒ කාලේ සමාජය දියුණු නැති නිසා දැන් එක එක ටෙක්නොලොජිස් තියෙනවා දැන් සමාජය දියුණුයි මිනිස්සු එක එක දේවල් හොයාගෙන තියෙනවා නමුත් ඒ කාලේ සමාජය මේ තිබ්බට වඩා ගොඩක් පහත් තත්වයක තිබ්බහත් කියන්නේ පුතේ පහත් කියන්නේ නරක පහත් නෙමෙයි පහත් කියන්නේ අර තාක්ෂණයක් තින් නොදියුණු තැනක තිබ්බේ අන්න ඒකයි ඒ කාලේ එහෙම දේවල් තිබ්බේ ඒ කාලේ මිනිහෙක් මැරුණාට පස්සේ ඒකට ගෞරවයක් දීමක් එහෙම මුකුත් නැ නිකම්ම රෙද්ද කොතලක් කැලේකට විසික් කරලා දාලා යනවා ඉතින් පුතේ මේ සෝපාකව සෝපාකගේ සුළු පියා ඒ සෝපාකව වදයක් නිසා සෝපාකට කන්න බොන්න දෙන්න බැරුව සෝපාකව පවුලෙන් අයින් කරලා දාන්න හිතාගෙන සෝපාකව මෙහෙම සොහොනක තිබ්බ මලමිනියක ගැට ගහනවා හරිද පුතේ ඉතින් දැන් හැමෝටම මම කිව්වා වගේ ඒ කාලේ මලමිනි ගොඩ ගහලා තියෙන කැලෑවල් වලට මුර්කයෝ හිවල්ලු ගිජුලිහිනියෝ මිනි මස් කන තව බොහෝ සත්තු එනවා ඉතින් පුතේ සෝපාක මෙහෙම සීතලේ ගැහි ගැහි සත්තුන්ට බයේ මේ සොහොනේ මලමිනියකට බැඳලා ඉන්නවා දැක්කා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා
හරිද බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා එතනට වැඩම කරලා සෝපාකව බේරගෙන සෝපාකව තමන් වහන්සේගේ ශාසනය මහාන කරගත්ත පුතේ අන්න දැක්ක නේද බුදුරජාණන් වහන්සේ ළමයාට ඒ ළමයාව දැකලා ඒ ළමයාට පිහිට වෙන්න ගියා බුදුරජාණන් වහන්සේගේ හිතේ කරුණා ගුණයක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ කරුණා දැසකින් සෝපාක දෙස බලලයි එහෙම ගියේ ඉතින් පුතේ අන්න ඒක තමයි සෝපාකගේ කතාව ඊට පස්සේ පුතේ රජ්ජුමාලා රජ්ජුමාලායි කතාව දන්න ළමයි ඉන්නවද ඉනෝද දන්නවද රජ්ජුමාලායි කතාව නැත්ද ආ කවුද දන්නේ අත උස්සලා පෙන්වන්න බලන්න ටීචර්ට රජ්ජුමාලායි කතාව දන්න ළමයි හරි ටීචර්ම කියලා දෙන්නම්කෝ ආනෙත් මිනි දන්නවද ඔව් මඩ කියන්න බලන්න යාළුවන්ට ඇහෙන්න एक बस एक किन्ना राज्य माला कियला इतने याटे हिरे हरे करने में एक इमें ये वैध करने का इन्ने आई थी कार्य होने इधर ओ इतने पास एक राज्य माला टी वसंत बेरो इन्ने कोण्डेली अलग गहन में इतने पास एक कोण्डे के बुआटे पास स्वामी दुआ वगेमेट पहार देंट पास रजुमा राजुमाला देश धर्म पोटिकाले उगानी बहुम होता හරිද පුතේ මේ රජ්ජුමාලා කියන්නේ දාසියක් හරිද මේ දාසියට ගොඩාක් කරදර වුණා තමන්ගේ ස්වාමිතුගේ ස්වාමිතුගේ කියන්නේ දාසියක් වැඩ කරන්නේ කෙනෙක්ට යටතේ ඉන්නේ අන්න යාට කියනවා ස්වාමිදුව කියලා ඉතින් මේ ස්වාමිදුව රජ්ජුමාලගේ දිග කොණ්ඩයක් තිබ්බා පාදය දක්වාම දිග ලස්සන කොණ්ඩයක් තිබ්බා ස්වාමිදුව රජ්ජුමාලට ඉරිසියාවේ මේ කොණ්ඩෙන් අල්ලලා හැමදාම රජ්ජුමාලට පහර දුන්න පුතේ ඉතින් රජ්ජුමාලට මේ වේදනාව දරා ගන්න බැරුව මේ දුක දරා ගන්න බැරුව රජ්ජුමාලා හැමදාම වඬනවා ඉතින් රජ්ජුමාලා අවසානයේ මොකද්ද කළේ මේ දුක නවා ගන්න මෙහෙම වද විඳින එක නවත්ත ගන්න රජ්ජුමාලා තමන්ගේ පාදය දක්වාම දිගට තිබ්බේ ලස්සන කොණ්ඩේ කපලා දැම්ම පුතේ තට්ටය ගෑවා බූ ගාලම දැම්ම හරිද ඉතින් පුතේ ස්වාමිදුව තට්ටය ගෑවා කියලා රජ්ජුමාලාට පහර දෙන්න එක නවත්වුවද නැහැ රජ්ජුමාලාගේ බෙල්ලට ලණුවක් දාලා ලණුවෙන් ඇදගෙන ඊට පස්සේ රජ්ජුමාලට අමානුෂික ලෙස පහර දෙන්න ගත්තා. හරිම ක්‍රූරයි නේද පුතේ? හරිම සාහසිකයි. කිසිම මිනිහෙක් අපි එහෙම කරන්න හොඳ නැහැ. කවදාහරි දවසක අපි කරන වැරදි අපිට පටිසන් දෙනවා. අපිටත් ඒ විදිහට විඳවන්න වෙනවා. ඉතින් පුතේ මේ දේවල් නිසා කලකිනුණු රජ්ජුමාලට එයාගේ ජීවිතය එපා වෙලා ගියා. ඉතින් පුතේ රජ්ජුමාලා තමන්ගේ ජීවිතය එපා කියලා ගිහිල්ලා මැරෙන්න හැදුවා. පුතේ අපිට මේ ලැබුණු ජීවිතේ කොච්චර වටිනවද? පුතේ මනුස්ස ජීවිතයක් ලැබෙන එක හරිම දුර්ලභයි අපිට ලැබිලා තියෙන ජීවිතේ හරිම වැදගත් පුතේ හරිද අපිට කොච්චරවත් ප්‍රශ්න එනවා අපිට ඉවස ගන්න බැරි තරම් ප්‍රශ්න එනවා අපිට විසඳුමක් නැති ප්‍රශ්නත් එන්න පුළුවන් ඒත් ඒ හැම දෙයකම කවදා හරි දවසක අපිට විසඳුමක් ලැබෙනවා ඉතින් පුතේ අපි අපේ ජීවිතේ නැති කර ගන්නවා කියන එක හොඳ දෙයක්ද නැහැ ජීවිතේ නැති කර ගන්න පුද්ගලයට ආයි කිසි දවසක පුතේ මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නැහැ අපිට එන ඕනම ප්‍රශ්නය අපිට මොනවා හරි දෙයක් කරලා විසඳ ගන්න පුළුවන් හරිද ඒකට තියෙන විසඳුම ජීවිතේ නැති කර ගන්න එක නෙමෙයි පුතාලා මේ දේවල් හොඳට අහගන්න ඕන හරිද ඔයාලා කාට හරි මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයාලා කරන්න ඕනේ මේ ගැටලුව ඔයාලට විසඳ ගන්න බැරි නම් ඔයාලා මුලින්ම හිතන්න හිතලා විසඳ ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම තමන්ගේ දෙමව්පියන්ට කියන්න ඕන හරිද දෙමව්පියන්ට කියලා ඒ ප්‍රශ්නේ විසඳුනේ නැත්තම් ඊට වඩා වැඩි තැනක ඉන්න කෙනෙක්ට එහෙම නැත්තම් ඔයාලගේ වැඩිහිටියට ගුරුවරයෙක්ට එහෙම කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නේ කියන්න ඕන
හරිද ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා අපි කොච්චර දුකට පත් වුණත් අපේ හිතට ගැඹුරම දුකක් ආවත් අපි අපේ ජීවිතේ මේ ජීවිතේ පුතේ හරීම වටිනවා හරිද පුතාලා ඕන තරම් දකින්න ඇති බල්ලෝ පූසෝ සත්තු කුරුල්ලෝ එහෙම ගොඩක් අය ඉන්නවා නේද පුතේ අපි එහෙනම් අපි අපි එහෙනම් මිනිසෙක් වෙන තු බල්ලෙක් වෙලා ඉපදින්න තිබ්බනේ අපිට තියෙන සැප තියනවද බල්ලෙක්ට නැහැ ඒ කියන්නේ පුතේ අපිව තෝරගත්ත මේ මනුස්ස ජීවිතේට අපි කරපු පින් අනුව අපිට මනුස්ස ජීවිතය ලබන්න තරම් අපි පින් කරලා තිබ්බා. එහෙම ලබාගත්ත මනුස්ස ජීවිතේ අපි කවදාවත් නැති කරගන්න හොඳ නැහැ. ඒක හරිම වටිනවා. අද අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඊළඟ දවස අපිට ලස්සන දවසක් වෙන්න පුළුවන්. ටීචරට පොඩි කාලේ ටීචර්ට එක එක ප්‍රශ්න තිබිලා තියෙනවා. ටීචර්ට ලකුණු අඩු වුනහම ටීචර් හරියට දුක හිතනවා. ඒ වුණාට දැන් ටීචර් ඉන්න තැන ගැන බලනකොට ටීචර්ට හරිම සතුටුයි. ටීචර්ට ඉස්සර ටීචර් ඉස්කෝලේ යනකොට ඉතින් ටීචර්ට හරි දුකයි. ටීචර් පොඩි කාලේ පළවෙනියා වෙන්නේ නැහැ, දෙවෙනියා වෙන්නේ නැහැ, තුන්වෙනියා වෙන්නෙත් නැහැ. ටීචර්ට ඊටත් වඩා ලකුණු අඩු වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒ වෙලාවට ටීචර්ට හරිම දුකයි. නමුත් ටීචර් මොකද දන්නවද කරේ? ටීචර් ලකුණු අඩු වුනහම කරේ දුක් වෙවි හිටපු එක නෙමෙයි, වැඩ කරාටත් වඩා වැඩ කරපු එක. දැන් ඉතින් ටීචර් ආපස්සට හැරිලා බලනකොට ටීචර්ට දුකක් නැහැ. දැන් ටීචර් හොඳට ඒ ලෙවල් පාස් වෙලා, ඕ ලෙවල් පාස් වෙලා කැම්පස් ඇවිල්ලා ස්පෙෂල් ඩිග්‍රී එකක් කරනවා. අන්න ඒ වගේ ඔයාලත් පුතේ ඔයාලට දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරිද ඔයාලා දැන් 9 වසරනේ ඔයාලා ලකුණු අඩු වුණොත් හරි තේරෙන්නේ නැත්නම් හරි ඒව ගැන දුක් වෙන්න කලකිරෙන්න එහෙම කරන්න එපා. තව මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලා කරනවට වඩා යමක් චුට්ටක් වැඩිපුර කරන්න. එතකොට ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. සමහර විට ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් වලට වඩා ලස්සන දේවල්, ඔයාලා කැමති දේවල්, ඔයාලා හොඳට වැදගත්, ඔයාලා මොනා හරි දක්ෂ විෂයන් ඉස්සරහට හම්බෙන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන අපි ක්‍රියා කරන්න ඕන. තේරුණා නේද පුතාල හැමෝටම? බොහොම හොඳයි. එහෙනම් කවන්න. ඉතින් පුතේ රජුමාල ජීවිතේ නැති කරගන්න යනකොට බුදු රජාණන් වහන්සේ රජුමාල ළඟට වැඩම කරලා රජුමාලට ජීවිතයේ තියෙන වටිනාකම කියලා දුන්නා. ජීවිතේ කියන වටිනාකම ධර්මයේ දේශනා කළා. ඉතින් පුතේ එහෙම කරලා රජුමාලවත් බුදුරජාණන් වහන්සේ බේරගත්තා. ළමයෙක් මගෙන් අහලා තියෙනවා අකම්පිත බව කියන්නේ මොකද්ද කියලා. අකම්පිත බව පුතේ අපි උඩේ එකේ කළා. අකම්පිත බව කියන්නේ කම්ප අට්ටලෝ දහම හමුවේ කම්පා නොවීම. ඒක ලියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ මට්ට කුණ්ඩලී. මට්ට කුණ්ඩලී කියන්නේ පුතේ මට්ට කුණ්ඩලී කතාව දන්න ළමෙක් ඉන්නවද? අත උස්සන බලන්න ටීචර් පෙන්. පසින්දු අදත් පරක්කුයි නේද? මට පන්ති තිබ්බා. එහෙනම් රෙකෝඩින් එක බලන්න. හා ටීචර්. මට්ට කුණ්ඩලී කතාව දන්න අය තෝසන්න. නෙත්මිනි එකක් දන්නවා. වෙන ළමෙක්. මින්දුල. මින්දුල කියන බලන්න මට්ට කුණ්ඩලීගේ කතාව. මට්ට කුණ්ඩලී කියන්නේ පොසත් තාත්තා කෙනෙක්ගේ දුවෙක්. ඒ තාත්තා හරිම ලෝභයි. ඔව්. බොහොම හොඳයි. තාත්තා එක දවසක් මට්ට කුණ්ඩලීට බඩේ අමාරුවක් හැදුණා. තාත්තා ඒකට සල්ලි වේදම් කරන්න ලෝභකමේ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා බඩේ අමාරුවට දෙන බෙහෙත් නිකමට වගේ. වෛද්‍යවරුන් මොහුගේ මසුරුකම දන්න ඉන්න ඔහු ඒක වැඩි වෙන කෙනෙක් කිව්වා. එන්න හරි. ඊට පස්සේ මට්ට කුණ්ඩලීට මේ බෙහෙත දීලා මට්ට කුණ්ඩලීට ඒක පෙව්වා. ඊට පස්සේ මට්ට කුණ්ඩලීගේ වේදනාව දෙගුණ තෙගුණ වුණා. අවසානයේ මට්ට කුණ්ඩලී මිය ගියා. මට්ට කුණ්ඩලීට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ කොහොමද ඉතින්? අවසාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ උතන්ට වැඩම කරා. වැඩම කරලා අන්න හරි. බොහොම හොඳයි මින්දුල. කතාව දන්නවා. අනිත් ළමයිනුත් මේව දැනගෙන ඉන්න ඕන. මොකද ඒවා අපිට පොඩි කාලේ කියලා දෙනවා. දහම් පාසලේ කියලා දෙනවා. ඉස්කෝලේ කියලා දෙනවා. හරිද? ඉතින් පුතේ ටීචර්ගේ වීඩියෝ එක ඔෆ් වෙලා සෝරි. ඉතින් පුතේ
මෙන්න මේක තමයි මට්ට කුණ්ඩලීගේ කතාව. මට්ට කුණ්ඩලී කියන්නේ පුතේ ඉතාමත් පොහොසත් පවුලකට ඉපදුන ළමයෙක්. නමුත් මට්ට කුණ්ඩලීගේ තාත්තා හරීම ලෝභයි. මට්ට කුණ්ඩලීට මේ මට්ට කුණ්ඩලී කියන නම ලැබුණේ මට්ට කුණ්ඩලීගේ තිබ්බේ කණේ කරාඹුව රත්තරන් කෑල්ලක් කලලා දාපු කරාඹුවක්. එච්චරට ඒ තාත්තා ලෝභයි. අන්න ඒ නිසා තමයි මට්ට කුණ්ඩලී කියන නම ලැබුණේ. ඉතින් මේ මට්ට කුණ්ඩලීට අසනීපයක් වැළඳුනහම මේ තාත්තා බෙහෙත් ගන්නවත් එකයි යන්නේ නැහැ. මෙහෙම මෙහෙම අසනීපය වැඩි වෙලා මට්ට කුණ්ඩලී නිකම්ම ඇඳකට වැටිලා ඉදී බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. මට්ට කුණ්ඩලීට ධර්මයේ දේශනා කළා. මට්ට කුණ්ඩලීව අවසාන මොහොතේ මරණයට පෙර දුකින් මුදව ගන්නවා. අන්න එහෙමයි පුතේ මට්ට කුණ්ඩලියට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ. හරි. දැන් මම ඔයාලට කතා කියලා දුන්න තුනක්. ඔයාලා මට ඊළඟ දවසේදී ළමයි කුක්කසාති කියන කෙනාගේ කවුද පුක්කුසාති කියන්නේ? පුක්කුසාති කියන කෙනාට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ කොහමද? නිකමට හොයාගෙන එන්නකෝ බලන්න ළමයි. හාද? ටීචර්ද ඔයාලට කතා ගොඩක් කියලා දුන්නා නේ. ඒ නිසා මේ කතාව ඔයාලා හොයාගෙන අවිලා ටීචර් කියලා දෙන්නකෝ බලන්න. හොඳේ? මං අහනවා ඊළඟ දවසේ එක්කෙනෙක්ගෙන්. හරි. එන්නේ එහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ කරුණා ගුණය විදහාපාමින් මිනිස්සුන්ට පිහිට උනේ. බෝසත් අවදියේ පටන් පාරමී ධර්ම පෙරුවේ මිනිස්සුන්ට තියෙන කරුණා ගුණය නිසා මිනිසුන්ව දුකින් එතර කරවනමයි කියලා බුදුරජාණන් වහන්සේ හිතාගෙන කරුණා ගුණය හිතේ පෙරදරි කරගෙන තමා පුතේ බුදුරජාණන් වහන්සේ පාරමී පිරුවේ. මොනවාද පුතේ පාරමී පුරනවා කියන්නේ? පාරමී පුරනවා කියන්නේ බුදු වෙන්න නම් පුතේ දස පාරමිතා පුරන්න ඕන. දාන පාරමිතාව, සීල පාරමිතාව, කන්ති පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ඔන්නෝම පාරමිතා 10ක් තියෙනවා. හරිද? බුදු කෙනෙක් වෙන්න නම් බුදු වෙන ආත්මයට කලින් බෝසත් අවදී, ඒ කියන්නේ පෙර ආත්මවලදී මෙන්න මේ පාරමිතා සම්පූර්ණ කරන්න ඕන. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරේ. දාන පාරමිතාව සම්පූර්ණ කරේ වෙස්සන්තර ජාතිකේ. හරිද? වෙස්සන්තර ජාතිකේ තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දරුවන් දන් දුන්නේ. හරිද? ඒ වගේම කන්ති පාරමිතාව කියන්නේ ඉවසීමේ පාරමිතාව. ඒ වගේ පාරමිතා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෙර ආත්ම භවවල එක එක ආකාරයට සම්පූර්ණ කළා. ඉතින් මේ හැම පාරමිතාවක්ම බුදුරජාණන් වහන්සේ පිරුවේ තමන් වහන්සේ විසින් මේ දුකේ වෙලිලා ඉන්න, දුකේ මිදිලා ඉන්න අහිංසක මිනිසුන්ව දුකෙන් මුදවනවා කියන කරුණා සිතිවිල්ල පෙරදරි කරගෙන. හරි. ඔන්න දැන් ටීචර් කාරුණික බවට උදාහරණ කිහිපයක්ම කියලා දුන්නා. ළමයි හැමෝම දැන් මාතෘකාව දාන්න කාරුණික බව කියලා. පොතේ ලියන්න කාරුණික බව කියලා. හරි. කාරුණික බව කියලා දාලා මේ ප්‍රශ්නේ ලියන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන්, බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් කාරුණික බව, බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් කාරුණික බව පිළිබිඹුවන අවස්ථා, බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් කාරුණික බව පිළිඹිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් කාරුණික බව පිළිඹිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න. හරි. දැන් ටීචර් කියලා දීපු ඒවා මෙතන හයිලයිට් කරලා තිනවා. ළමයින් ඔයාලා ලියන්න බලන්න.
බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් කාරුණික බව පිළිබිඹු වන අවස්ථා කීපයක් ලියන්න. හරි, ලියන්න බලන්න විනාඩි 3ක් දෙන්න. ලිව්වද ළමයි? ඔව් ටීචර්. හරි. අකම්පිත බවට දීපු ප්‍රශ්නේ අන්තිමට කියවන්න කියලා ප්‍රශ්නයක් දාලා තිනවා ළමයි. පුතේ අකම්පිත බවට උදාහරණ ලියන්න කියලා කිව්වේ. හරිද? ඒකට උදාහරණ තමයි මේ මෙතන highlight කරලා තියෙන්නේ. උඩ එකේ නිල් පාටිනුයි කහ පාටිනුයි ඒ highlight කරලා තියෙන්නේ ඒකේ උත්තර ටික. ඒකත් ලියාගන්න බැරි වෙච්ච අය. සඳරූ ප්‍රශ්නයක්ද ප්‍රසන්ට් කළාද මැඩම් දුන්න ගෙදර වැඩේ මොකද්ද ගෙදර වැඩේ පුප්පු සාටි කියලා කතා පුවතක් මේ මෙතන තියෙන සුනීත සෝපාක රජුමාල මට්ටු කුණ්ඩලේ පුප්පු සාටි හරිද අන්න ඒ කතාව හොයාගෙන එන්න දන්නවද කියලා බලන ළමයින්ට හොයාගන්න පුළුවන්ද කියලා ඉචනේ හැමදාම ඔයාලට කතා කියන්නේ අද ඔයාලා හොයාගෙන ඉන්නේ හරි ලිව්වා යත උසන්න බලන්න කාරුණික බවට උදාහරණ සුවනි සුවනි කියන්න බලන්න එක සුනිත සෝපාක රජමාලා මට්ට කුණ්ඩලේ පුප්පු සාතියන් ආයට පිටවීම අන්න හරි බොහොම හොඳයි ඊට පස්සේ නෙතුසර ආ නෙතුසරක් කියන්න බලන්න උදාහරණයක් නෙතුසර නැද්ද නෙතුසරනි සෝරි නෙතුසරනි ඉන්නවද නැහැ ලක්ෂාන් ලක්ෂාන් කියන්න බලන්න එහෙනම්
ලක්ෂානුත් නැද්ද? අයෝධ්‍යා. අයෝධ්‍යා කියන්න බලන්න පුතේ. අලුයම වේලෙහි මහා කරුණා සමාප්තියට සමවැදී බුදු ඇසින් ලොව බැලීම. අන්න හරි. අලුයම නැගිටලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කළේ කරුණා ගුණයෙන් කරුණා සමාප්තියට සමවැදිලා බුදු ඇසින් ලොව බලපු එක. අන්න ඒකත් කරුණා ගුණයට උදාහරණයක්. ඊට පස්සේ තවත් එක උදාහරණයක් විදිහට බෝසත් අවදියේ පාරමී දම් පිරීමත් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි කරුණා ගුණයෙන් අද පාඩම ඉවර කරමු. ඊළඟ සතියේ ඉඳන් අගතිගාමී නොවේ මේ දන් අපි ඊළඟ සතියේ කරමු. මොකද ක්ලාස් එක ඉවර වෙන්න තව විනාඩි 3යි තියෙන්නේ. හරි. ළමයින්ට මම දැන් විනාඩි 2ක් දෙන්නම්. ප්‍රශ්න මොනවා හරි තියෙනවද ඔයාලට කියන්න බලන්න. ප්‍රශ්න තියෙනවද ළමයි? උත්තර දෙන්න. अवस्था लियालाटलो अटलो दादी गुण लिवा लिवे අකම්පිත බව කියන්නේ අතලෝ දහමෙන් කම්පා නොවීම. ළමයි ඔයාල හැමෝටම අද කියලා දීපුවා තේරුණා නේද? තේරුණා තේරුණා මැඩම්. හා බොහොම හොඳයි. ඊළඟට හරි බොහොම හොඳයි. ඊළඟට සමානාත්මතාවයට ලියන්න දුන්නේ මොනවාද? උතේ සමානාත්මතාවයට ලියන්න තුන්නේ බුදුරජාණන් වහන්සේ සිව් කුලයේම අයට තමන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න දුන්නා. ඒ වගේම සුළු මෑණියන් වූ ප්‍රජාපතියටත් උන්නා වගේ දාසියන්ටත් ශාසනය පැවිදි වෙන්න දුන්නා. තනතුරු ප්‍රදානය කරද්දී ශාසනයේ උස් පහත් ભેද බැලුවේ නැහැ. හැමෝටම එක වගේ සැලකුවා. හරිද? ඔන්න ඕවා තමයි අපි සමානාත්මතාවයට කියලා දුන්නේ. හරි. තව කාටද ප්‍රශ්න තියෙන්නේ? තව ප්‍රශ්න නැද්ද? නෙත්මිනි අද කරපුවා තේරුණාද? මිස් 45 කියන එකේ තේරුම මොකද්ද? 45 කියන්නේ පුතේ 45. 40 කියන්නේ 40, 5 කියන්නේ 5ක්. 45 වසර 45ක්. 45 වසරක් කියන්නේ වසර 45ක්. ටීචර් එක කියලා දුන්නා ඔයාලට ඔයාලගේ පළවෙනි පාඩමේදී. හරිද? මතක නැද්ද? පන්සාලිස් වසරක් කියන්නේ ඒකද? පසින්දු පරක්කු වෙලා ආව නිසා කලින් ඒව රෙකෝඩින් එක බලලා ලියා ගන්න. ආඩීජ. හරි. හිරුනි අද කරපුවා තේරුණාද? ඔව්ඩීජ. ආ. බොහොම හොඳයි. හරි. එහෙනම් ළමයි ලබන සතියේ හැමෝම ක්ලාස් එන්න. මම කරන්න කියපුවා මේ කරන්න. අද කරපු පාඩම ආපහු පාරක් කියවන්න. හරිද? හැමෝම ලබන මේ සතියෙම හොඳට වැඩ කරන්න අනිත් ක්ලාස් වල වැඩත් හැමෝම හොඳට කරන්න ඕන තේරුණා නේද? තේරුණා මනේ. ඔව් ටීචර් තේරුණා. ඔව් ටීචර්. තේරුණා ටීචර්. හරි. එහෙනම් ලබන සතියේ හැමෝම හම්බෙමු. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි ටීචර්. තෙරුවන් සරණයි ටීචර්. ආයි ගෝවන් ටීචර්. Bye, good night.